ගිය ඔක්තෝ සැප්තැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ ලංකාවට එන්න හෝටල් බුක් කරපු සංචාරකයෝ 125කට වැඩි ප්‍රමාණයක් තමන්ගේ මෙහාට එන්න තිබිච්ච බලාපොරොත්තු අත්හැරලා වෙන රටවල් වලට යනවා මෙහෙ හෝටල් බුකින් එක කැන්සල් කරලා. ද ආර්ථිකයට ලැබෙන්න තිබිච්ච දැවැන්ත මුදල් ප්‍රමාණයක් අද අපිට නැති වෙලා තියෙන මේ අර්බුද නිසා. මොකද ඔවුන් කැමති නැහැ තමන් නිවාඩුව ගත කරන්න යන රට ඇතුලේ අභ්‍යන්තර අර්බුද එහෙම නැත්නම් දේශපාලන අස්ථාවරත්වයන් ගොඩනැගිලා තියෙනවා නම් ඔවුන් දෙපාරක් හිතනවා රටට එනවද නැද්ද කියලා. අද මේ මතු කරලා තියෙන තත්ත්වය විසින් අපේ ආර්ථිකයට කරලා තියෙන බලපෑම. කර්මාන්ත ශේස්ත්‍රේ කර්මාන්ත කරුවා ආර්ථිකය ඇතුලේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා හොයාගන්න බැරුව අද අර්බුදයට ගිහිල්ලා තියෙනවා. මොකද බදු පිළිබඳ කතා කරා, බදු අඩු කිරීම පිළිබඳ කතා කරා, සහන පිළිබඳ කතා කරා, දෙන යන ගන්න දේ මොනවාද කියන කන නිශ්චිත ස්ථාවරයක් නැතුව ආයෝජන එන හිටලා තියෙනවා. අර හඳුනිස් සහෝදරයා පැහැදිලි කරා වගේ කොටස් වෙනදවල තිබිච්ච විශාල ආයෝජන ප්‍රමාණයක් ගලවන් යනවා විදේශ ආයෝජකයන් ලංකාවේ. සර් රට ඇතුලේ අර්බුදයක් නිර්මාණය කරලා තියෙනවා. මේ අර්බුදය පියමන් කරන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න අද ආණ්ඩුවක් නෑ රටේ. සර් ජනාධිපතිවරයා දැන් රටට වග කියන්න ඕනේ. ඔහු විසින් සිදු කරපු මේ දේශපාලන කුමන්ත්‍රණයේ ප්‍රතිඵලය අද බරපතල ආර්ථික අරාජකත්වයක් රට ඇතුළේ නිර්මාණය කරලා තියෙනවා. ඒක ඇතුළේ ඔහු කියනවා මේ දැන් ඩොලර් එක අතෙන් අල්ලලා නවත්ත ගන්න බෑ කියලා. හැබැයි එදා කිව්වේ මොකක්ද? එදා බන්දුල ගුණවර්ධන මහත්තයා කියනවා මේ නායකයෝ දෙපළගේ සිල්ලර කතාවලින් ඩොලරය මේ රුපියල් අවප්‍රමාණ වෙන එක වහගන්න බෑ සිල්ලර කතාවලින්. ඒ නිසා මේ ට්‍රම්ප්ට බැනලා හරියන්නේ නැහැ. එදා මේ කියපු කතා. එනිසා මේ ආර්ථිකය ඇතුලේ කරන්න ඕනේ වෙනස්කම් ගැන ඔහු කිව්වා. හැබැයි අද මොකද කියන්නේ? දැන් කියනවා මේ රාජපක්ෂ මහත්තයා මේ දුවන කෝච්චියකට බෙල්ල තිබ්බා. ඒ නිසා දැන් මේ ඩොලරේ කඩා වැටීම ගැන රාජපක්ෂ මහත්තයාට දොස් කියලා හරියන්නේ නැහැ කියලා නේදත් ඔක කියන්නේ. හැබැයි අපි කියන්නේ මේ දෙගොල්ලම එනකොට නේද? එනකොට අර කන්න වුණාම කබරගොයා තලගොයා කරගන්නවා වගේ දැන් අර්බුදයත් ආපහු තමන්ට අවශ්‍ය කරන ආකාරයට විග්‍රහ කරන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා අපි කියන්නේ ඒක එතනින් ගියොත් එහෙම රට තවදුරටත් අර්බුදයට යනවා.